දූෂණය වංචාව නාස්තිය අකාර්යක්ෂමතාව සහ අක්‍රමිකතා ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 188 වැනි ටෙලිවැකිය මාතෘකාව මාධ්‍ය මාධ්‍ය නිදහස මර්ධනය වාරණය සහ රජය පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී වරප්‍රසාදනයේ ටිකක් දිග මාතෘකාවක් දැන් මේ ගැන එක ටෙලිවැකියකින් නම් ලියලා ඉවර කරන්න බෑ ටෙලිවැකි මාලාවක් ලියන්න වෙනවා මේ දහසක් ආර්ථික ප්‍රශ්න තියෙන රටේ IMF එක දිහා බලාගෙන හඬා වැටෙන රටේ නේද හොරකම දූෂණේ වංචාව අහස උසට ගිය රටේ ජනමාධ්‍ය නිදහස ගැන මාධ්‍ය මර්ධනය ගැන නේද පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන මේ හදිස්සියේ ලියන්න වෙන්නේ ඇයි කියන එකත් කියන්න ඕනේ නේද ඒකට හේතුව අපිමයි හොඳේ ඔවුනේ සියත තමයි හේතුව පසුගිය දින තුනක ටෙලිවැකි පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවි ඇතිදැයි විමර්ශනය කොට වරප්‍රසාද කඩවි ඇත්නම් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට තමයි පාර්ලිමේන්තුව උත්සාහ කරන්නේ ඒ සඳහා 7 දිනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් පත් කරන්නට හදනවා ඒක තමයි මේ කතාවට පදනම් වෙන්නේ. ඒක පැත්තකින් තියමු. 24 25 27 ටෙලිවැකි විකාශයලා ඉවරයිනේ දැන් නේද? දැන් ආයෙත් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම පාර්ලිමේන්තුව සහ එහි മന്ത്രി වරප්‍රසාද කියන මාතෘකාව කතා කළ යුතුමයි. පාර්ලිමේන්තු වරප්‍රසාදවල ඔය ලෝක ඉතිහාසයේ ඉඳලා එන ගමන සහ අපේ රටේ වරප්‍රසාද ගැනත් වෙනමම ලියන්න ඕනේ. ඒක දිග ටෙලිවැකි මාලාවක් වේවි. හැබැයි ඡන්දදායකින් ලෙස මේ කතාව වැදගත්. මාධ්‍යවේදීන් ලෙස අපට ඉතාම වැදගත්. හොඳේ മന്ത്രി වරප්‍රසාද සහ පාර්ලිමේන්තු වරප්‍රසාද. නඩු අහන්න දඬුවම් දෙන්න පුළුවන් බලය ගරු අධිකරණයට පමණක් හිමි විය යුත්තක් කියලා තමයි ටෙලිවැකියේ මේ තීරු ලිපියේ ලියන්නා හැටියට මා විශ්වාස කරන්නේ විශේෂයෙන් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යන අයට ජනතාවට වැඩියෙන් කිසිදු වරප්‍රසාදයක් තියෙන්න පුළුවන් කමක් නැහැ කියලා විශ්වාස කරන කෙනෙක් ඒ නිසා ඒ මාතෘකාව අපි වෙනමම කතා කරමු ඔව් ඒක සමාජගත කළ යුතු මාතෘකාවක් මේ සමාජයේ දැනුවත් විය යුතු මාතෘකාවක් අපිට නැති විශේෂ වරප්‍රසාද මොනවද කියන එක ගැන වෙනමම කතා කරමු. හොඳේ මාධ්‍ය සහ මාධ්‍ය මර්ධනය කුමක්ද කියලා මුලින්ම බලමුකෝ නේද? ඔය ඇමරිකාවේ තෝමස් ජෙපර්ස් කියන විද්වතාගේ හරි අපූරු ප්‍රකාශයකින් මම මෙහෙම ආරම්භ කරන්නම්. ඔහු කියනවා පුවත්පත් නැති ආණ්ඩුවක් හා ආණ්ඩුවක් නැති පුවත්පත් කියන දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මම ආණ්ඩුවක් නැති පුවත්පත් ඇති එක තෝරගන්නවා කියලා. ඒ කතාවෙන් තෝමස් ජෙපර්ස් පෙන්වන්නේ පුවත්පත් කොයිතරම් වැදගත්ද කියලයි නේද? අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තුලම දක්නට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි ওই විපක්ෂයේ ඉන්න තාක් වැදගත් වන පුවත්පත් ඇතුළු මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනියේ ඇතුළු විද්‍යුත් මාධ්‍යයේ නිදහස බලය ගත්තට පස්සේ විවිධ ක්‍රම යොදාගෙන මර්ධනය කළ මර්ධනය කරන සහ මර්ධනය කරන්න පුළුවන් රටක් මේක. විශේෂයෙන් බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදී ලේබලේ යටතේ පවතින රටක් වුණත් වියරු ඒකාධිපති ස්වරූපය විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක ඇති වූ බව අවිවාදාත්මකයි. මේ වියරු ඒකාධිපති ස්වරූපය අඩු වැඩි වශයෙන් පුද්ගලානුබද්ධව ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මාධ්‍ය මර්ධනයේ බැලූ බැල්මට නීත්‍යානුකූල ආකාරයෙන් සිදු කරන බව පෙන්වන්නට තමයි ඔය සමහර අනපනත් විවිධ අවස්ථාවල සම්මත කරගෙන තියෙන්නේ. හොඳේ අර මේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කිව්වසේ තවත් මර්ධන ක්‍රම විවිධාකාරයට භාවිත කරනවා. එකක් තමයි ශාරීරික මානසික පීඩනය. ඒ බොහෝ විට මරණය හෝ අතුරුදන් වීමෙන් අවසන් වූ අවස්ථා එමටයි. ඔවුනේ මේ ලක්දෙරණේ මේ පින්බෙමේ මොනතරම් මාධ්‍යවේදීන් මරා දාලා තියෙනවද? අතුරුදන් කරලා තියෙනවද? තුවාල කරලා තියෙනවද? එකම එක අපරාධකරුවෙකු හෝ අල්ලගත්තේ නැති හරි අරුම පුදුම රටක් තියෙනවා. ඔවුනේ ඉන්දියන් සාගරයේ අඹ ඇටයක් වගේ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.
අනිත් ක්‍රමේ තමයි විශේෂයෙන් ආර්ථිකව මාධ්‍ය ආයතන පාලනය කිරීම. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කියන අංශ දෙකෙන් රාජ්‍ය ආයතනවලට තමන්ගේ හිතවතෙකු ඉහළ තනතුරුවලට පත් කරලා ඒ ආයතන තමන්ට අවශ්‍ය විදිහට පාලනය කිරීම ඉතිහාසය හරීම දිගයි. හොඳේ අනිත් ක්‍රමේ තමයි පෞද්ගලික ආයතන හිමිකරුවන් සතු වෙනත් ව්‍යාපාරවලට එක්කො සහය දීම නැත්තම් අංචි ඇදීම. හොඳේ ඒ වගේම රජයේ දැන්වීම් සීමා කිරීම ඊටත් අමතරව තවත් අනියම් බලපෑම් මගින් පාලනය කිරීම නේද? මේ සෑම ක්‍රමයක්ම අපේ රටේ පත් වූ ආණ්ඩු අඩු වැඩි වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා, මුදා හරිමින් සිටිනවා, මුදාහැරීමට නියමිතව තිබෙනවා. මේ නීත්‍යානුකූල ලෙස පෙන්වමින් විවිධ පාර්ලිමේන්තු අනපනත් ආදිය මගින් මර්ධනය, ඊළඟට ආර්ථිකව වට්ටමින් සිදුකරන මර්ධනය, විවිධ වරදාන වරප්‍රසාද මගින් නම්මවා ගැනීම පදනම් කරගෙන කරන මර්ධනය, මානසික ශාරීරික පීඩාවන්, මරා දැමීම සහ අතුරුදන් කිරීම, ඊට අමතරව මහමගදී කපා කොට අතුවාල සිදු කිරීම නේද? මේ තමයි ආණ්ඩු භාවිත කරන ජනප්‍රිය ක්‍රම. දැන් අපේ රටේ ආණ්ඩුත් ප්‍රජාතන්ත්‍රවාදී ලේබලයට මුවා වෙලා ඒකාධිපති වියරු ජනපති ක්‍රමය තුළ මේ සෑම ක්‍රමයක්ම අත්හදා බලා තිබෙනවා, බලමින් ඉන්නවා හෙටත් කරන්නට පුළුවන්. හොඳේ අපි බලමු දැන් ගෙවුණු ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසය තුළ මොන තරම් පිරිසක් මාධ්‍යවේදීන්ව ඝාතනය කරලා තියෙනවද, අතුරුදන් කරලා තියෙනවද, තුවාල සිදු කරලා තියෙනවද කියලා නේද? ඒ ලිස්ට් එක හරි දිගයි. මරපු ක්‍රම, තුවාල කළ ක්‍රම, අතුරුදහන් වූවන්ගේ නම් ලයිස්තු හරි දිගයි. මර්ධනය නිසා රට හැර වෙනත් රටවල ජීවිත ආරක්ෂාව පතා යන්නට වූ පිරිසත් විශාලයි. අද ටෙලිවිකේ අවසන් කරන්නට ප්‍රථම එහෙම නම් එකක් දෙකක් විතරක් ලියන්නම්. හොඳේ ඉදිරි ටෙලිවැකි වලදී ලුණු ඇඹුල් ඇතුව විස්තර කරන්නම්. හරිද? ඔව්, රිචඩ් ඩී සොයිසගෙන් පටන් ගමු. ලසන්ත වික්‍රමතුංගගේ ඉඳලා දිග ලිස්ට් එකක්. හොඳේ, ගෙවුණු පසුගිය දශක තුන තුළ මාධ්‍යවේදීන් හොඳේ මාධ්‍යවේදීන් 117 දෙනෙකු පමණ මරා දැමු රටක් මේක. හැමෝම දන්නවා 2004 2010 දක්වා පමණක් මාධ්‍යවේදීන් 44 දෙනෙකු මරා දැමු රටක්. ඒ වගේමයි අතුරුදන් සහ තුවාල ලැබූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවත් හරි දිගයි. දැන් හරි සරල ප්‍රශ්නයක් අහන්නම්. උපන් බිමේ මාධ්‍යවේදීන්ට මහමග මරණය අත්වෙද්දී නිදාගෙන සිටි ආණ්ඩු තම වරප්‍රසාද ගැන කිඹුල් කඳුළු හෙලන්ට පටන් අරන් නේද? එහෙම අසමින් ටෙලිවැකිය අවසන් කරන්නේ ඊළඟ ටෙලිවැකියකදී මරා දැමු, අතුරුදන් කළ සහ තුවාල සිදු කළ ලැයිස්තුවත් එක්කම ඉදිරිපත් කරන්නම් කියමින්.